හිතවා මිත්තුනි අද දවසේ ඩයනගමගේට විරුද්ධව කොළඹ මහාධිකරණයේ ඉදිරියේදී නඩු පැවරුවා නඩු පැවරුවේ මංජුල තිලකරත්න මහතා ඉදිරි මේ විදියට නීතිපතිවරයා චෝදනා තුනක් ඉදිරිපත් කරලා තියෙනවා චෝදනා තුන තමයි නීති විරෝධී ලෙස ශ්‍රී ලාංකීය ගමන් බලපත්‍රයක් ළඟ තබා ගැනීම දෙවැනි කාරණේ හැටියට දක්වලා තිබෙන්නේ දිත්ත පුරවැසි භාවයක් නීති විරෝධී ලෙස තමන්ට නැති දිත්ත පුරවැසි භාවයක් ඉදිරිපත් කිරීම තුන්වැනි කාරණේ හැටියට දක්වලා තියෙන්නේ 2004 දී වංචනික ලේඛන ඉදිරිපත් කරලා ශ්‍රී ලාංකීය ගමන් බලපත්‍රයක් ලබා ගැනීම මිට්ටුරුනි නඩුත් හාමුදුරංගේ බඩුත් හාමුදුරංගේ කියලා අපේ රටේ හැමෝම දන්නවා මේ වෙනකොට ඩයන ගමගේ අවුරුදු 10ක් 15ක් මේ රටේ නීති විරෝධී ලෙස රැඳී ඉඳලා තියෙනවා අපේ රටේ ඉන්න අහිංසක ගමේ ගෑණියෙක් තමන්ගේ ජීවිතේ ගැට ගහගන්න බැරි කම නිසා මැද පෙරදිග යන්න පාස්පෝර්ට් එකේ පොඩි වංචාවක් කරොත් එහෙම සාමාන්‍යයෙන් අපේ රටේ ආගමන විගමන දෙපාර්තමේන්තුව මේ අහිංසක ගෑණිව කොහොම හරි රිමැන්ඩ් කරලා අවුරුදු 3-4ක් රිමැන්ඩ් එකේ තියලා අවසානයේදී දෙන්න පුළුවන් උපරිම දඬුවම දීලා තමයි වැඩේ අවසන් කරන්නේ හැබැයි ඩයන ගමගේ පහුගිය කාලය පුරාම කොට්ටකේ දාලා හුරතල් කරා විශේෂයෙන්ම පහුගිය කාලය තුළ රාජපක්ෂලා මේ ආරක්ෂා කරා වගේම අද වෙනකොට බටලන්දේ රනිල් කොම්දේසි විරහිතව ඩයනව තමන්ගේ රෙද්ද අස්සේ ගහලා පරිස්සම් කරනවා ඒ නිසා තමයි ඩයන ගමගේ මොන හේතුවක් උඩවත් රාස් පොලිසිය අත්අඩංගුවට නොගත්තේ ඩයන ගමගේට විරුද්ධව මහේස්ත්‍රාත්වරයා වරෙන්ති නිකුත් කරාට පස්සේ ඔබට මතක ඇති මේ අම්මණ්ඩි හැංගිලා ඉඳලා උසාවියට ආපු දවසේ රහස් පොලිසිය එතනට ආවේ නැහැ. රහස් පොලිසියට ආපු නැති නිසා නඩුකාරතුමා හෙවත් බඩුකාරතුමා ප්‍රසිද්ධයේ කිව්වා CID එක විරුද්ධ නොවන නිසා ඇයට අපදෙනවයි කියලා. මේ විදිහට අපදෙනවා දකින්නට ලැබෙන්නේ බොහොම දුර්ලභ අවස්ථාවලදී. ඒ කියන්නේ මේ රටේ මහ එකෙක් හොරකම මැරකම තක්කඩිකම කුපාඩි කරක් කරාම තමයි නඩුකාර හාමුදුර හෙවත් බඩුකාර හාමුදුරන්ගේ ආසනේ උණු වෙන්නේ. එතකොට තමයි මේ වගේ අප හම්බ වෙන්නේ. කොහොමද මිට්ටෝරි ඩයන ගමගේට විරුද්ධව මේ වෙනකොට මහාධිකරණයේ නඩු පැවරීමත් සමගම මේ වෙනකොටත් සජිත්ත් විශාල බරපතල චෝදනාවක් එල්ල වෙනවා. ඒ තමයි ඩයන ගමගේ මේ රටේ පුරවැසියෙක් බව දැන දැනත් මේ විදිහට කොහොමද ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට එව්වේ කියන කාරණේ. මොකද සජිත්ගේ අඹුවගේ බලකිරීම නිසා තමයි ඩයන ගමගේ පාර්ලිමේන්තුවට ආවේ කියලා හැමෝම දන්නවා. ඒ නිසා තමයි ඩයන ගමගේට මේ ආශ්‍රය දෙන්න එපයි කියලා සජිබේ බහුතරක් දෙනා කෑ ගහද්දී ඩයනට මේක දෙන්නම ඕනේ කියලා තමයි සජිත්ගේ අඹුව කොහොම හරි මේ අම්මණ්ඩි පාර්ලිමේන්තුවේ එව්වේ. කොහොමදත් සජිත්ලේ ගත්තු වැරදි තීන්දුව නිසා මුළු රටටම වන්දි ගෙවන්න සිද්ධ වුණා. කොහොමත් මිත්තෝරනි දවසින් දවස මේ රට යන්නේ බල්ලට. සාමාන්‍ය ලබ්බට හෙන ගැහුවාම ලබ්බෙ හිටිය පණුවන්ට මොකද උනේ කියලා අහන එක බුද්ධිමත් ප්‍රශ්නයක් නෙමෙයි. ඒ නිසා සමස්ත රටම ගඳ ගහන කුණු වෙන තත්වයක් තුළ නීතිය පමණක් ඉතුරු වෙන්නට බෑ. හැබැයි මේ කාලකන්නි ක්‍රමයේ තවදුරටත් ඉදිරියට ගියොත් අවසානයේදී අර්බුදයට යන්නේ ඔබත් මමත් පමණක් නෙමෙයි ඊළඟ පරම්පරාව. ඒ නිසා මේ කාලකන්නි ක්‍රමය වෙනස් කරන්න පුළුවන් ඒ ගැන දැක්මක් තිබෙන සමාජ දේශපාලන කණ්ඩායමක් සමග අපි ඉදිරියට යමු. මිත්‍රෝනි අර්ගෙන්තර ජයග්‍රහණය නිමිතිව ඔබට සීපත් කරමින් මා ඔබෙන් සමුගන්න. ඔබ සැමට ජය.